කැබිනට් මණ්ඩලය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අද රැස් වූ කැබිනට් මණ්ඩලයේදී චීන දුම්වැටි ගෙන්වීම නතර කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ අතර කණිජ තෙල් සංස්ථාවේ තෙල් නලයක් අලුත් වැඩියා කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල් කරගෙන විදුලිය නිපදවීමට තෙල් නොදීමට වෘත්තීය සමිතිගත තීරණය පිළිබඳව අද සාකච්ඡා කළේ දේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රවි කරුණානායක අමාත්‍යවරයා. දැන් මේ කණිජ තෙල් සංස්ථාවේ ගැටලුව සම්බන්ධයෙන් අද සාකච්ඡා වුණාද? මට ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඒක කණිජ තෙල් සංස්ථාවේ ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒගොල්ලෝ ඉදිරිපත් කරා. දැනට ඒගොල්ලෝ ඉදිරිපත් කළා තියෙනවා. ප්‍රශ්නේ ඒගොල්ලෝ වැටහිලා තියෙනවා. ඒගොල්ලෝ වැරද්දක් වෙලා තියෙනවා කියලා පිළිගන්න තියෙනවා. මීට ජූනි මාසේ ඒ සම්බන්ධයෙන් අවසර දීලා තියෙනවා කියලා අපිට දැනුවත් වුණා. ජූනි එදා ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම තමයි තියෙන්නේ. අබිරශි මහතා මොකද කියන්නේ ඔබතුමාත් එක්ක සාකච්ඡා කරලා? ඒතුමාත් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මුදල් අමාත්‍යත්වයෙන් ලැබිලා තිබෙන්නේ නැති එක තමයි ඒක තිබ්බ ප්‍රශ්නේ. දැන් කවුද ඉන්නේ ඔබතුමාලගේ? කවද්ද වගේ ඉදිරිපත් වෙන්නේ? ඔබතුමා දන්නවනේ අපි ඉදිරිපත් කරන එක අපි ඉදිරිපත් කරන ජයග්‍රහණය කරන්න පුළුවන් විදිහකට. හැබැයි මනුෂ්‍ය භාවය තියෙන රටට ආදරය ජාතික ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්. ඇලදොල බෝකු කානු ගැන කතා කරන කට්ටිය නෙමෙයි. අඩු ගානේ මේ රටේ සාමාන්‍ය පෙළ පාසල තියෙන මනුෂ්‍ය. වර්තමාන අගමැතිතුමා සූත්‍රය කියලා ඔබතුමා කියන්නේ? එයත් හොඳයි. එතකොට අපේ සජිත් ප්‍රේමදාස මහතාගේ නමත් ඇහෙනවා. මට ඕනවන්නේ UMP දිනවන්න මිසක් පරාජය කරන්න නෙමෙයි. ඉතින් මම ඉදිරිපත් කරන්නේ දිනවන්න පුළුවන් කට්ටිය මිසක් නිකෝ ජූලි 7 පෙරලි කළා කිසිත් වැඩගත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් ඇමතිතුමනි, රවි කරුණානායක ඇමතිවරයා කියන සාමාන්‍ය පෙළ අසමත් පක්ෂයේ සිටින ජනාධිපති අපේක්ෂකයා කවුද? මේ ගැන රටට හෙළි කරන්න.